දිනපතාම බිලියන 2ක පිරිසක් Facebook පරිහරණය කරන බව එමායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් පවසනවා. වසර 13ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් සිය සමාජ මාධ්‍ය වටා එකතු කිරීමට Facebook ආයතනයට හැකි වී තිබෙනවා. මාක් සකර්බර්ග් තම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කිරීමෙන් පසු තම මිතුරන් කිහිප දෙනෙකු සමග එක් වී 2004 වසරේදී Facebook සමාජ මාධ්‍ය ජාලය ආරම්භ කළා. ඉනනතුරුව 2012 වසරේදී Facebook භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන 1ක් වූ අතර තවත් වසර 5ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ තවත් බිලියන 1ක Facebook පරිහරණය කරන්නන් වර්ධනය වී තිබෙනවා. ලොව පුරා පවතින සමාජ මාධ්‍ය ජාල අතර Facebook අද වන විට ජනප්‍රියතම සමාජ මාධ්‍ය ලෙසයි සැලකෙන්නේ. අනාත වෙනවා. හොඳ දේවල් ගන්න නැහැ, ළමයි ගන්න නරක ආදර්ශ ගන්න. Facebook එක අපෝ නරකයි. මම දන්නම දෙයක් තමයි අපේ ළමෙක්ගේ අර මේ ෆොටෝ එකක් ගෙම්මින් දාලා ඒකට මේ වෙලා කොල්ල තරහා වෙලා මේ එන ජංජාලයක් වුණා. මම නම් කැමති නෑ Facebook වලට. Facebook හොඳට හොඳට තියෙනවා නරකටත් තියෙනවා. ජනමාධ්‍ය වල තියෙන ආධිපත්‍ය බිඳිලා තියෙනවා FB මේ සමාජ ජාල නිසා. අවුලක් නැති හොඳයි. අවුලක් නැති හොඳයි. සමාජයට හොඳ වැඩකුත් වෙනවා නරක වැඩකුත් වෙනවා. මේ තත්ත්වය අනුව අනාගතයේදී සමාජ මාධ්‍ය වල තත්ත්වය කිබඳු වේවිද? සමාජ මාධ්‍ය කියන්නේ නව මාධ්‍යෙම අතිශයින් අන්තර් පුද්ගල සංනිවේදනයට පත්වෙච්ච ඉතාමත්ම වටිනා අවස්ථාවක්. අපි දැන් තොරතුරු යුගයේ කෙළවරකට පැමිණ තියෙන්නේ මේ නව මාධ්‍යදී අපිත් එක්ක ගනුදෙනු කිරීම නිසාමයි. මම දකින්නේ මෙය ඉතාමත්ම බරපතල විදිහට ප්‍රශ්නකාරී වෙලා තියෙන්නේ මේ මාධ්‍ය පරිහරණය කරන පුද්ගලයා පිළිබඳ ප්‍රශ්නයක් මිසක් මාධ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් හැටියට මම මේක දකින්නේ නැහැ. අයිතා මුදල් ගනුදෙනු විවිධ ත්‍රස්ත ක්‍රියාවන්ට සහය ලබා දීම වැනි අපරාධ රැසකට පවතින සමාජ මාධ්‍ය දායක වන බවටද මේ අතරේ චෝදනා එල්ලවනවා. සමාජ ජාල වෙබ් අඩවි හිම නැත්තම් Facebook වෙබ් අඩවිය හරහා විවිධාකාර ගැටළු වලට මුහුණ පාන පුද්ගලයන් සිටිනවා. අපි සාමාන්‍ය සමාජයේ බැලුවත් යම් ආකාරයක විෂමාකාර අදහස් තියෙන පුද්ගලයන් ඉන්න පුළුවන්. ඔවුනොත් සමාජ ජාල වෙබ් අඩවියලම සැරිසරන නිසා ඔබ සමාජ ජාල වෙබ් අඩවියකදී නන්නාඳුනට විෂමාකාරී අදහස් තියෙන පුද්ගලයන් සමග ගැටෙන්න ඉඩකඩක් තියෙනවා. පසුගිය මාස 5ක් වගේ ඇතුළතදී අප ආයතනයට ලැබුණු පැමිණිලි වලින් 1350කින් පමණ වැඩි ප්‍රමාණයක් තිබුණේ තමුන්ගේ නමින් ව්‍යාජ ගිණුමක් යම් පුද්ගලෙක් පවත්වාගෙන යන ආකාරයේ ගැටලු. එහිදී අපි දකිනවා ඔවුන්ගේ මිතුරු හවුලේ ඔවුන් නොදන්නා නන්නාඳුනන පුද්ගලයන් සිටීම නිසා තමයි බොහෝ විට මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. මේ අතර සමාජ ජාල වෙබ් අඩවි හරහා සිදුවෙමින් පවතින අපරාධ රැල්ල මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතිය ප්‍රමාණවත්ද? තමාලට යම් ආකාරයකට තර්ජනයක් අන්තර්ජාලය හරහා කරනවා නම් ඒක සම්බන්ධව වහාම ඒ පිළිබඳව අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ සිද්ධීන්ට අදාළව කටයුතු කිරීමට පරීක්ෂණ කිරීමට වෙනම අංශයක් තිබෙනවා. නීතිය ප්‍රබලව තිබෙනවා. ඒ වෙනුවෙන් 52ක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.